නීතු මන්ත්‍රී ඒ.ඒ. විජේතුංග මහතා විමචන හමුව සංවිධානය කළා. විමචන හමුවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන නායකින් රැසක් සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට එක්ුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉබුල්පේ ප්‍රාදේශීය සභාවේ සභාපති සහ විපක්ෂ නායක ලෙස කටයුතු කළ ඉන්දු ගුණතිලක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් සංවිධායක සමන් නින්දික, නිවිතිකල ප්‍රාදේශීය සභා මන්ත්‍රී දිලීප් රාජපක්ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බලමණ්ඩලයේ උපසභාපති සමන්ත කුමාරසිරි, ලේකම් වයිටි නිමල් දිසානායක සහ පැල්මටුල්ල, ඉබුල්පේ, නිවිතිකල, ඇහැලියගොඩ, කහවත් යන ප්‍රදේශවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකින්ද සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට එක්ුණා. මේ රටේ 51.8% වන කාන්තාවන්ගේ සංවේදීම ප්‍රශ්නවලට සජිත් ප්‍රේමදාස හොඳින් විසඳුම් ලබා දෙනවට ඇයි අපේ මේ පොහොට්ටු අයියලා මල්ලිලා සහෝදර සහෝදරියෝ ටික ඇයි ඊර්ෂ්‍යා කරන්නේ? දැන් මන් දැක්කා මේ ප්‍රදේශයෙන් බිහිවුණු ගරු ඇමතිතුමියෙකුත් හඬ නගලා මට අපහාස කරනවා. මම අහන්න කැමතියි ඒ ඇමතිතුමියගෙන් ඔබතුමිය හදවතට එකඟවද කතා කරන්නේ? එතුමියට ඒව තේරෙන්නේ නැහැ. රටේ ජනාධිපතිවරයා කියන්නේ මේ රටේ 51.8% වූ කාන්තාවන්ට මඩ ගහන මිනිස්සෙක් වෙන්න හොඳ නැහැ. දැන් කොටකතන ඝාතනය රැකපු පුද්ගලයා තමයි කියන්නේ, ආරක්ෂා කරපු පුද්ගලයා තමයි කියන්නේ. රටේ දරුවන්වයි කාන්තාවන්වයි බාර ගන්නවලු. හොඳට තියෙයි බාර ගන්න. ඒ විතරක් නෙමෙයි, දකුණු පළාතේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයෙක්, මේක බොරු කතාවක් නෙමෙයි, හොඳට අහගන්න, කාන්තාවන් 100ක් දූෂණය කරලා තමන්ගේ නිවසේ ප්‍රිය සම්භාෂණ උත්සවයකුත් පවත්වනකොට මම අහන්න කැමතියි රටේ ආරක්ෂාව භාරව හිටපු පුද්ගලයා මොනවයි කරේ? මෙන්න මෙහෙම අහක බලාගත්. ඉතින් මේ ඇත්තොන්ට කාන්තාවන්ගේ ප්‍රශ්න තේරෙනවයි කියලා හිතන්නවත් පුළුවන්ද? තාත්තගේ වර ප්‍රසාදවලට මුවා වුණේ නැහැ. දේශපාලන වේදිකාවට නැග්ගේ තාත්තා නැති වුණාන් පස්සේ. දුප්පත්කම හොඳට හඳුනාගෙන නැති බැරි මිනිස්සු වෙනුවෙන් තමන්ගේ මුළු කාලයේ ශ්‍රමය ධනය වැය කරමින් තමන්ගේ ජීවිතය ගත කරේ හම්බන්තොට විතරක් නෙමෙයි මුළු රටේ හැම කෙනෙකුටම කරන්න පුළුවන් හැම උදව්වක්ම කරපු නායකයෙක්. 17 ඉඳට එළි වෙනකොට මේ රටේ පොදු ජන හිතවතා ජනාධිපති වෙනවයි කියන එක අපි මතක් කරනවා මිත්‍රවරුනි. මේ අතර කෑගල දිස්ත්‍රික්කයේ පැවති ජන හමුවකටද සජිත් ප්‍රේමදාස මහතා එක් වුණා. රටම එකට එක් වනාද දිනයේ සිවුසිය දහසින් හදවත් බැඳුනා. එක්ම ඉදිරියට යන මඟ හැදුනා. එක්ම ඉදිරියට යන මඟ හැදුනා. කෑගල දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණේ රැලියකට සහභාගී වූ විශේෂ අවශ්‍යතා සහිත දැරියක් දූෂණයට ලක්වීම පිළිකුලෙන් යුතුව හෙලා දකින බව සජිත් ප්‍රේමදාස මහතා විමචන හමුවේදී ප්‍රකාශ කළා. එම සිද්ධියේ සැකකරුවන්ට උපරිම දඩුවම් ලබා දීමට කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා. 16 වෙනිදා කවුරු ජනාධිපති වුණොත්ද අර ඊයේ පෙරේදා දූෂණයට ලක්වෙච්ච ඒ දැරියට සාධාරණත්වය ඉෂ්ට කරන්නේ කවුරු ජනාධිපති වුණොත්ද? මං අහන්න කැමතියි. හොඳට මතක තියාගන්න, වෙන ඇත්තොන්ට මේ චාන්ස් එක හම්බුනොත් ආයේ කිසි කතාවක් නැහැ. නිදොස් කොට නිදහස්. ඒ අහිංසක දැරිය වෙනුවෙන් කතා කරන්නද වැඩි දෙනෙක් නැහැ. හැබැයි මම ඔබතුමන්ලට කියන්න කැමතියි, ඒ දැරියට කරපු ඒ නිඳිත ක්‍රියාවට 16 වෙනිදා මේ රටේ ජනාධිපතිවරයා හැටියට මට ගන්න පුළුවන් ශක්තිමත්ම තදම පියවර ගන්නට මම කිසිසේත්ම පැකිලෙන්නේ නැහැ කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි.